ආර්ථික අර්බුදයකින් එළියට ඇවිල්ලා තියෙන්නේ. අපි ඒ සඳහා විශේෂ ප්‍රයත්නයක් ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ දැරුවා. දැන් ඒකේ සහන ජනතාවට ලැබෙන කාලයක වකවානුවක ඉන්නේ. විශේෂයෙන් මට මේ වෙලාවේ බේරුවල ඓතිහාසික ප්‍රදේශයේ ඉඳලා ඉල්ලීමක් කරන්න තියෙනවා. අපි සියලු දෙනාම එකතු වෙන්න ඕනේ. අපි අතර තියෙන වාද ભેද ප්‍රශ්න ගැටලු අමතක කරන්න ඕනේ. අපි අමතක කරලා රට වෙනුවෙන් සියලු දෙනාම එකතු වෙලා වැඩ කරන්න ඕනේ. ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා විදියට අපේ ඉල්ලීම අපේ වමනාව ඒක සියලු දෙනාටම එකට ජීවත් වෙන්න පුළුවන් රටක් හදන එක තමයි අපේ වගකීම යුතුකම. අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයේ යටතේ අපි ආර්ථිකය ස්ථාවරභාවයට පත් කරලා තියෙනවා. ඒ වගේම අපරාධ රැල්ල මඩ පවත්වලා තියෙනවා. අපි ඉදිරියටත් එවැනි තත්ත්වයක් ඇති නොවෙන්න වග බලා ගන්නවා. දැන් මර්ධනකාරී ප්‍රතිපත්තියක් ගෙනීම රජයේ ප්‍රතිපත්තිය නෙවෙයි. හැබැයි ජන ජීවිතය අඩාල කරන්න කාටවත් ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. අපි සාධාරණ උද්ඝෝෂණ වලට වැඩ වර්ජන වලට අපේ කිසිම පීඩාවක් කරදරයක් බාධාවක් නැහැ. ඒවට අපි ඉඩ දෙනවා. නමුත් ජනතාව පීඩාවට පත් කරන කිසිම දෙයක් කරන්න අපිට දෙන්න ඉඩ තියන්න පුළුවන් කමක් නැහැ. අපි එක එක්කෙනා කීපු විදිහට වැඩ කරා මෙච්චර දවසක්. අපි වෘත්තීය සමිති වලට ඕනි විදිහට වැඩ කරා. අපි විවිධ පාර්ශ්ව වලට ඕනි විදිහට වැඩ කරා. අවසානයේ වගකීම තියෙන්නේ අපේ. ඒක නිසා අපි එක එක්කෙනාට ඕනි විදිහට වැඩ කරන රජයක් නෙවෙයි. තවදුරටත් තියෙන්නේ මේක අලුත් රටක්, අලුත් නායකයෙක්, අලුත් ජනාධිපතිවරයෙක්, අලුත් රජයක්. මේ රජයේ යටතේ අපි පැහැදිලි වැඩපිළිවෙලක් දර්ශනයක් ඇතුව වැඩ කරන්නේ. අපි වගකීමෙන් වැඩ කරන්නේ. මේ වෙලාව අපි සියලු දෙනාමෙන්ගෙම ඉල්ලන්නේ අපේ රටේ ප්‍රගමණයට දියුණුවට තිබුණු ප්‍රධාන බාධාව තමයි රටේ ජනතාව අතර තිබුණු අසමගිය අවිශ්වාසය. අපි ඒ තත්ත්වයේ තුරන් කරලා ශ්‍රී ලාංකීය ජනතාවක් විදිහට එකට හිට ගන්න ඕනේ, කල්පනා කරන්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා. ඒ සඳහා අපි සියලු පාර්ශ්ව වලට ආරාධනා කරනවා.